හොඳ ප්‍රභේදයක දැනට පවතින වගාවක් සාමාන්‍යයෙන් ආරක්ෂිත ගෘහයක් තුළ හැම වෙලාවෙම නිර්දේශයක් විදිහට අපි භාවිතා කරනවා තනි කඳක් නඩත්තු කරන්න කියන නිර්දේශය තක්කාලි වගාවේදී ඒ ක්‍රමයේදී හැම වෙලාවෙම පාර්ශවික වෙන සියලුම ශාඛාවන් අපි ඉවත් කිරීම සිද්ධ කරනවා අන්න ඉවත් කරන ශාඛා අපිට පුළුවන් පාවිච්චි කරන්න මේකෙදී අපිට පුළුවන් තෝරා ගන්න සාමාන්‍යයෙන් ප්‍රධාන කඳෙන් ඇති වෙන මේ විදිහේ රිකිල්ලක් මේක අඟල් දෙකක් දෙකමාරක් ප්‍රමාණයට වර්ධනය වෙච්ච එකක් ගන්නවා නම් ගොඩක්ම හොඳයි ඒකෙදී අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ඒ රිකිල්ල ශාකයට හානියක් නොවන ආකාරයට කපා ඉවත් මේ රිකිල්ල කපා ඉවත් කරගැනීමේ මේ කටයුත්ත අපි උදේ වරුවක සිද්ධ කරන එක තමයි වඩාත්ම හොඳ වෙන්නේ ශාකයක මුල් පත්‍ර වලින් කියන්නේ විශේෂයෙන් දෙවෙනි සහ හත්වෙනි පත්‍ර අතර හට ගන්නා ශාක ලබා ගැනීම වඩාත් සාර්ථක බවට අපිට පරීක්ෂණ වලින් තහවුරලා තියෙනවා ඒ කපා ඉවත් කරගත්ත රිකිලි මේ ආකාරයට ජලමඳුනකට යොදා ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි ඊට පස්සේ අපිට පුළුවන් මේක සිටවන්න අවශ්‍ය වගා මාධ්‍ය පිළියෙල කරගන්න. ඒ සඳහා මූලිකව අපිට භාවිතා කරන්න ඕනි කොහුබත්, කොම්පෝස්ට්, ඒ වගේම ගංගා වැලි. මේකේදී අනුපාතයක් විදිහට අපිට පාවිච්චි කරන්න වෙනවා කොහුබත් කොටස් දෙකකට කොම්පෝස්ට් කොටස් එකක් සහ ගංගා වැලි කොටස් එකක් වෙන විදිහට. මේ විදිහට අපිට කොහුබත් කොටස් දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ හොඳින් ගිරාගිය කොම්පෝස්ට් එක කොටසක් සහ ගංගා වැලි එක කොටසක් මේ වර්ග තුන හොඳින් මිශ්‍ර කරලා ඊට සකස් කර ගන්න පුළුවන් වෙනවා මේ රිකිල සිටවීම සඳහා යෝග්‍ය වෙන වගා මාධ්‍ය මේකෙදි තෙතමනය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනි අපි සාමාන්‍යයෙන් සලකන ආකාරයට මාධ්‍යයක තෙතමනය මධ්‍යස්ථ ප්‍රමාණයක තියෙන්න ඕනි මේ විදිහට සකස් කරගත්තයින් පස්සේ අපිට ඒක පරීක්ෂා කළ බලන්න පුළුවන් මේ ආකාරයට ගුලි කරාම ජලය වැස්සෙන්නේ නැති ප්‍රමාණයටත් නැවත මේක දිගහැරීමේදී ඉහිල් නොවන ආකාරයටත් පවතින්න ඕන කපාගත් රිකිල්ලේ ප්‍රමාණයෙන් විශාල පත්‍ර තියෙනවා නම් මේ ආකාරයෙන් එම පත්‍ර ඉවත් කිරීම කරන්න පුළුවන් ඒ හරහා අනවශ්‍ය විදිහට මේ රිකිල්ල මුල් අද්දවන තුරු වියලීමෙන් වළක්වා ගන්න පුළුවන් ඒ වගේම පහළ කොටස අංශක 45ක ආනතියක් තියෙන ආකාරයට කපා ගැනීම තුළින් වැඩි මුල් අත්වා ගැනීමේ හැකියාවක් අපිට ලබා ගන්න පුළුවන්. ඉන්පසු අපි නිසි ආකාරයෙන් සකසාගත්ත මාධ්‍ය තමන් තැටිවලට පුරවන්න පුළුවන්. ඒකෙදි අපිට මේ ආකාරයේ රිජි ෆෝම් තැටියක් හෝ ප්ලාස්ටික් තමන් තැටි භාවිතා කරන්න පුළුවන්. අපිට මේ ආකාරයෙන් සම්පූර්ණ තැටියම පුරවා ගැනීම සිද්ධ කරන්න ඕනි සකස් කරගත් මාධ්‍යයෙන්. ඉන්පසුව අපිට පුළුවන් මුලින් සකසාගත්ත රිකිලි තවන් තැටිය සිටුවා ගැනීම සිද්ධ කරන්න. ඒකෙදී අපිට පාවිච්චි කරන්න වෙන පුංචි ලී කෝටුවක් වගේ දෙයක්. මේක පුංචි සිදුරක් හදලා සාමාන්‍ය අඟල් භාගයක් විතර ගැඹුරට මේ රිකිල්ල ඇතුල් කරලා මේ වටේ තද කිරීම සිද්ධ කරන්න ඕනේ. දින 30ක් පමණ නඩත්තු කරපු තවාන ඉන්පස්සේ අපිට පුළුවන් සාමාන්‍ය වගා ක්‍රම යටතේ ආරක්ෂිත ගෘහයක් තුල වගා කරන්න. එහිදී හුඟක් කලකට අපිට සාමාන්‍ය වගා පිළිවෙත්ම අනුගමනය කරන්න පුළුවන් විශේෂයෙන්ම ජලයේ යෙදීම පොහොරේ යෙදීම ඒ සියලුම කටයුතු සාමාන්‍ය ආකාරයෙන් සිද්ධ කරන්න පුළුවන් නමුත් මේ පැලවල විශේෂත්වයක් අපි දකිනවා විශේෂයෙන්ම පරිණත කොටසක් අපි භාවිතා කරන හින්දා මේකේ ඉක්මනින් මල් පිපීමේ ප්‍රවණතාවයක් පෙන්වන ඉතින් ඒ නිසා ගොවි මහත්තු විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේ ක්‍රමය අනුගමනය කරනවා නම් මුලින් විශේෂයෙන් දවස් 30ක් පමණ මාසයකට කලින් පිපෙන සියලුම මල් ඉවත් කරන්න ඕනි සාර්ථක වගාවක් ලබා ගන්න. මේ ක්‍රමයෙන් වගාව නිසි ලෙස නඩත්තු කරොත් සාමාන්‍ය බීජ පැලයකින් ලබා ගන්නා වූ අස්වැන්නම ලබා ගන්න පුළුවන් බව අපට පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම හොඳ ගුණාත්මයෙන් අදාළ ප්‍රභේදයේ ලක්ෂණ නිසි අයුරින්ම ලබා ගැනීමට හැකි බව තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ ක්‍රමය අනුගමනය කිරීම තුළින් අපිට සාමාන්‍ය බීජ පැලයක් හිටවලා අස්වැන්න ගන්න දින 75ක පමණ කාලයක් ගත වෙනවා ඊට වඩා දින 5ක් 10ක් අඩුවෙන් අපිට අස්වැන්න එලා ගැනීමේ හැකියාවත් මේ ක්‍රමවේදය තුලදී අපි අත්දකලා තියෙනවා